හයි හයි කොහොමද? ඉතින් තවත් අලුත් සංචාරයක්. ඉතින් ඔයාලට මේ පැත්තෙන් බලාගන්න පුළුවන් ලස්සන වෙරළ තීරයක්. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ ඔකඳට. මේ පිටිපස්සෙන් පේන්නේ ඔකඳ වෙරළ තීරය. ඉතින් අපි අද ඔකඳට ආවේ සංචාරයකට එහා ගිය ලොකු ගමනක් ආරම්භ කරන්න. ඉතින් මීට දවස් දෙකකට කලින් පාදයාත්‍රාවට ඔකඳ දේවාලය ළඟින් කුමන ගල්ගේ පිවිසුම විවෘත වුණා පාදචාරිකාවේ යන බැතිමතුන් සඳහා. ඉතින් අත්පි හිතුවා මේසරේ 2024 පාද යාත්‍රාවට අපි සහභාගි වෙනවා කියලා. ඉතින් මාත් එක්ක අද 3 දෙනෙක් අපේ නඩේ පාදචාරිකාවට එකතු වෙනවා. ඉතින් අපි යන ගමන් කතා කරමු පාදයාත්‍රාව ගැන. පාදයාත්‍රාවේ විස්තර මොනවාද, අතීතය, හැම දෙයක්ම අපි යන ගමන් කතා කරමු. ඉතින් ඔකඳ වෙරළ තීරයට එන්න ප්‍රධානම හේතුව ඇවිල්ලා ඔකඳ වෙරළ තීරයයි පාද යාත්‍රාවයි ඔකඳ දේවාලය අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. ඒ ඇවිල්ලා ඔයාලට ඈතින් බලා ගන්න පුළුවන් අර ගල් දෙකක් තියෙනවා, නිකන් ඔරුවක හැඩයක්. ඉතින් පාද යාත්‍රාව යන්නේ අපි කතරගමටනේ. ඉතින් කතරගම දෙවියෝ කඳ සුරිඳු ඉස්සල්ලාම ලංකාවට ආපු වෙලේ ගොඩ බැහැලා තියෙන මෙන්න මේ ඔකඳ වෙරළ තීරය කියලා කියනවා. ඉතින් ඒ වෙරළ තීරයට ඇවිල්ලා ඒ ආපු ඔරුව තමයි අර ඈතින් ගල් දෙකක් බවට පත් කරලා තියෙන්නේ කියලා ජනප්‍රවාද විශ්වාස මත ගොඩනැගිච්ච අතීතයක් තියෙනවා. ඉතින් දැන් වෙලාව ඇවිල්ලා තියෙන්නේ අපිට ඔකඳ දේවාලය ළඟට ගිහිල්ලා ඔකඳ දේවාලයෙන් ආශිර්වාද ලබාගෙන පාදයාත්‍රාව සඳහා සහභාගී වෙන්න. ඉතින් ඔයාලටත් පුළුවන් මාත් එක්ක පාදයාත්‍රාව සඳහා සහභාගී වෙන්න. ඉතින් අපි බලමු. ඉතින් මේත් මගේ පළවෙනි සැරේ පාදයාත්‍රාවට සහභාගි වෙන. ඉතින් දෙවියන්ගේ ආශිර්වාදයත් එක්ක අපි හැමෝටම මේ ගමන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගම. ඔයාලටත් පුළුවන් මේ ගමන මාත් එක්ක එන්න, සාපේ නඩෙත් එක්ක එන්න. ඉතින් අපි යමු පාදයාත්‍රාව සඳහා. එන දේවල් ළඟට ගිහිල්ලා හමු වෙමු හැමෝටම. හරෝ හරා කියන ගම යමු. හරෝ හරා කියලා අපේ 3 දෙනාගෙන් යුත් නඩේ අපේ ගමන පටන් ගත්තා. ඔයාලා දකින්න ඇති කුමන ජාතික වනෝද්‍යානය තුළට ඇතුල් වෙද්දී කී දෙනෙක් වනෝද්‍යාන තුළට ඇතුල් වුණාද කියලා ගණන් කරලා බලනවා. ඉතින් දැන් අපි ඉන්නේ මේ කුමන ජාතික වනෝද්‍යානයේ ගල්ගේ පිවිසුමෙන් කුමන ජාතික වනෝද්‍යානයට ඇතුල් වුණා. දැන් මෙතන ඉඳන් අද අපේ පළවෙනි නවාතැන්පලට කිලෝමීටර් 22ක දුරක් තියෙනවා. ඉතින් මේ වෙද්දි අපි කිලෝමීටර් 3 හමාරකට ආසන්න ප්‍රමාණයක් ඇවිල්ලා තියෙන්නේ. පේනවනේ දැඩි උරශ්මියක් තියෙනවා. ඒත් වෙලාව තාම 8 හමාරට විතර ඇති. හරිම අමාරුයි. මොකද පේනවනේ කිලෝ 20ක විතර 20ක 25ක විතර බැක්පැක් එක්කුයි තව අතෙනුත් එල්ලගෙන මේ ගමන යන්න ටිකක් අමාරුයි. ඇත්තටම පළවෙනි දවසේ අපිට තේරුම් ගත්ත දේ තමයි මේ ගොඩක් බඩු අඩු වෙන තරමට මේ ගමන යන්න පහසු කරනවා. ඉතින් පළවෙනි සැරේනේ වැරදි අඩුපාඩු හදාගෙන
අපි ඊළඟ එක යමු. අපේ පළවෙනි දවසේ පළවෙනි ගමනේදී අපිට හම්බ වෙන ප්‍රධානම ලෑන්ඩ්මාර්ක් එක තමයි මේ යෝධලිප කියන්නේ. යෝධලිප කියන්නේ ලොකු ගල් තුනක් තියෙනවා, ලිපක් වගේ. ලිප් ගල් තුනක්. අපි යනවාමයි එනකොට අපි මේ ගාන දිනේ කොහොමද කරන්නේ? ඕ! අපි යනවා. තුන් දෙනාට නඩයක් හම්බුණා. ඉතින් අපි ඒකත් එක්ක එකතු වෙලා හිමිට අද ගමන යන ගමන් තමයි තියෙන්නේ. ඉතින් මම ඔයාලට කිව්වනේ පාදයාත්‍රාව ගැන විස්තරයක් කියන්නම් කියලා. ඉතින් පාදයාත්‍රාව ගැන ගොඩක් අය දන්න අය ඉන්නවා. ඒ වගේම නොදන්න අයත් ඉන්නවා. යන්න ආසාවෙන් බලාපොරොත්තුෙන් ඉන්න අයත් ඉන්නවා. ඉතින් පාදයාත්‍රාවේ ඉතිහාසය ගත්තොත් ඒක ගොඩාක් ඈත අතීතයටම දිව යනවා. ඒ කියන්නේ කන්ද සුරිඳු, කන්ද දිව්‍ය රාජයා, එනම් කතරගම දෙවියෝ ලංකාවට පැමිණීමත් සමගම ඒ කාලයටම යනවා. ඒ දිව යනවා. ඉතින් පාදයාත්‍රාව ආරම්භ වෙන්නේ ඔයාලට මතකද අපි පටන් ගත්තේ ඔකඳ වැල්ලෙන්නේ. ඉතින් කන්ද සුරිඳු ලංකාවට වැඩම කරන්නේ ඔය ඔකඳ කියන තැනට, ඔකඳ වෙරළ තීරයට. ඉතින් එතනින් එද්දි ඒ හරි ඒ කාලේ ඔකඳ ඉඳලා තියෙන ද්‍රවිඩ ජනතාව ඉඳලා තියෙනවා. ඉතින් එයාලගෙන් උදව් ඉල්ලලා තියෙනවා කොහොමද වල්ලි මාතාව වල්ලිව හොයාගන්න යන පාර එහෙම අහලා තියෙනවා. ඉතින් සුරිඳුට උදව් කරලා නැහැ. ඊට පස්සේ කන්ද සුරිඳු මෙන්න මේ විදිහටම මේ පාදයාත්‍රාවේ ඔය දැන් කිරිවෙහෙර සෙල්ල කතරගම තියෙන භූමියට ගිහිල්ලා වල්ලිව හම්බ වෙලා ඒ කතන්දරේ හොම වෙනවා. ඉතින් ඊට පස්සේ තමයි කන්ද සුරිඳු ද්‍රවිඩ ජනතාවට දඩුවමක් වශයෙන් දීලා තියෙනවා. මෙන්න මේ විදිහට කන්ද සුරිඳු ගිය මාවතේ පයින් ඇවිල්ලා කතරගම දෙවිය රාජයාණන් වහන්සේ වැඳ ගන්න කියලා. ඒ කියන්නේ කතරගම දේවාලේ වැඳ ගන්න කියලා. ඉතින් ඔන්න ඕක තමයි ඉතිහාසයේ කතාව. ඉතින් ඒ හින්දා වසරක් පාස ඈත අතීතේ ඉඳන්ම යාපනයේ ඉඳන් අපි ඔකනෙන් එකතු වුණාට ද්‍රවිඩ ජනතාව, ද්‍රවිඩ සහෝදර ජනතාව යාපනයේ ඉඳන් ගොඩාක් පේවෙලා ගොඩාක් භක්තියෙන් ඒ වගේම ගොඩක් ශ්‍රද්ධාවෙන් එන ගමනක් තමයි මේ. ඉතින් අපේ ඇඳුම් පැළඳුම් වලින් අපි වෙනස් වුණාට අපිත් ඒ වගේම මේ කට්ටියත් එක්ක එකතු වෙලා ගොඩක් භක්තියෙන් තමයි මේ ගමන යන්නේ. ඉතින් පාදයාත්‍රාවට සාමාන්‍ය කුමන සහ යාල වනෝද්‍යාන දෙක විවෘතව පවතින්නේ සාමාන්‍යයෙන් දවස් 11ක කාලයක් තමයි. ඉතින් ඒ කාලය තුරදී විතරයි කුමන හරහා යාල වනෝද්‍යාන කලාපංක දෙක සහ එක හරහා අපිට ගමන් කරන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් පරිසරයේ විදින්නෙකුටත් මේ ගමනට එකතු වෙලා ආගමික මෙම්ම හොඳට සබහදාම විඳගෙන යන්න පුළුවන් අර අවස්ථාවක් හම් වෙනවා. පයින් යන්න බැරි, මොකද අද්දි සංවේදී පරිසර පද්ධතිය තුළින් තමයි යන්නේ. ඉතින් මේ සමස්ත පාද යාත්‍රාවේ දුර ගත්තොත් කිලෝමීටර් 100කට එහා. ඉතින් දවස් 4ක්, ඒ කියන්නේ රාත්‍රී 4ක් අපි ඉන්නවා. කලින් කිව්වා වගේම රාත්‍රී 4යි දවස් 5ක් අපි හිමිට තමයි මේ ගමන යන්නේ. ඉතින් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් ඒ අතර යන අතරතුරදී මම ඔයාලට තොරතුරු ගේන්නම් මේ තියෙන ගමනේ තියෙන විශේෂ සෑන් මොනවාද කියලා. ඉතින් මේත් මගේ පළවෙනි සැරේ, බලමු. ඉතින් පුළුවන් උපරිමේ මම ඔයාලට සාධාරණයක් ඉෂ්ට කරන්න බලනවා ඊළඟ සැරේට මේ ගමනට ඔයාලට ආසාවක් ඇති කරන්න යම් අතෙක්. හරෝ හරා, හරෝ හරා. ද යාත්‍රාවේ
අපිට හම්බුණ පළවෙනි විල්ලුව තමා මේ. බලන්න ලොකු විල්ලුවක් තියෙනවා. විල්ලුව හිඳිලා තියෙන්නේ. ඉතින් අපි පාරෙන් යන්නේ නැතුව විල්ලුව හරහාම යනවා. එතකොට අපේ ගමන තව කෙටි වෙනවා. ඉතින් හරෝ හරා කියලා හතර ගමට අපි කරුණා කරනවා. අම්මෝ කරටවත් දාගන්න බැරි වෙයි. නැමෙයිද? කොල්ල පොටක් වගේ. කුඩා කැබිලිත්තට යන ගතරතුරදී අපිට හම්බ වෙන තවත් එක් ලෑන්ඩ්මාර්ක් එකක් තමයි මේ කුමන විල්ලුවේ තියෙන බර්ඩ් වොචින් ටවර් එක. ඉතින් මෙතනට ආවොත් ඔයාලට පුළුවන් ගොඩක් කුරුල්ල බලන්න. මේ බලන්න ඉස්සරහ කුරුල්ල. ඉතින් කුමන විල්ලුව පහු කරගෙන යද්දි දැක ගන්න පුළුවන් තවත් විශේෂ ස්ථානයක් තමයි පරණ කුමන ගම්මානයේ තිබුණු ස්ථානය. ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් අර ඈත පොල් ගස් ටිකක් තියෙනවා. ඉතින් ඒ ඒරියා එකේ තමයි පරණ කුමන ගම්මානය තිබිලා තියෙන්නේ. ඉතින් කුමන ගම්මානය ගැන ගොඩක් ජනප්‍රවාද ඒ වගේ ගොඩක් පැරණි රසබර කතා තියෙනවා. ඒ ගැන ලියුණු පොත්පත් තියෙනවා. ඉතින් ඒ ගැන ඉන්ට්‍රස්ට් කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් හොයලා බලන්න කියලා මතක් කරනවා. ඉතින් දැන් අපි මේ කුමන විල්ලුව හරහා තමයි ගමන් කරන්නේ. ඉතින් හවස් වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙනකොට වෙනදට මේ හරියේ සද්දන්තයෝ ඉන්නවා කියලා කිව්වා. ඉතින් බලමු අපි සද්දන්තෙක් බලන්න.
ඉතින් පාදයාත්‍රාවේ පළවෙනි දවසේ අද පළවෙනි නවාතැන්පලට අපි ආවා කැබිලිත්ත කුඩා කැබිලිත්තට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන කොච්චර ලොකු සෙනගක් ඉන්නවද, ඒ කියන්නේ කොච්චර ලොකු භක්තියේ භක්තිවන්තය ප්‍රමාණයක් ඉන්නවද කතරගමට යන්න. ඉතින් අපි දැන් යන්නේ මෙන්න මේ හරිය රැට නිදා ගන්න ටික හදාගන්න ටෙන්ට් එක ගෙනාව. ටෙන්ට් එක නම් ගහන්න වෙන්නේ නැහැ, ඉඳ නැහැ, මොකද දෙද්දක් දාලා තමයි බිම නිදා ගන්න වෙන්නේ. ඉතින් මම ඔයාලට අප්ඩේට් එකක් ගේන්න කොහොමද කියලා. ඇත්තටම මාරම මහන්සි, උරපතු දෙක නැත්තටම නැති වෙලා තියෙන්නේ. ඉතින් අපි දැන් යන්නේ කුම්කන් ඔයට ගිහිල්ලා නා කියා ගන්න. ඉතින් හරිම මහන්සි, මුළු දවසේ මව්ව වේලි වේලි ඇවිල්ලා නාන්න ඕනේ. ඉතින් අද ගොඩක් සෙනග ඉන්නවා කුඩා කැබිලිත්තේ, ඒ කියන්නේ ගොඩක් බැතිමතුන් ප්‍රමාණයක් අද ඇවිල්ලා ඉන්නවා. ඉතින් අද ඒ වගේම කුමුකන් ඔය වතුර මාරම ගොඩක් වැඩි. ඉතින් හරි පරිස්සමෙන් තමයි නාන්න ඕනේ. පොඩි ලයින් එකක් ඇඳලා තියෙනවා. ඉතින් යන් අපි ගිහිල්ලා නාමු. ගුඩ් මෝර්නින් හැමෝටම. ඉතින් අද ඇවිල්ලා පාදයාත්‍රාවේ අපේ දෙවනි දිනේ. ඉතින් මට මේ පිටිපස්සෙන් ගලාගෙන යන්නේ කුඹුකන් ඔය. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් කුඩා කැබිලිත්ත පූජා භූමියේ ඉන්න බැතිමතුන් ප්‍රමාණය. ඉතින් ඔවුන් උදේම ලැහැත් වෙලා ඉන්නවා ඔවුන්ගේ ගමනේ ඊළඟ අදියරට යන්න, ඊළඟ නවාතැන බොහෝ දුරට ලින්තුන වෙනුවෙන් යන්න. ඉතින් විශාල ප්‍රමාණයක බැතිමතුන් ප්‍රමාණයක් මෙතන ඉන්න 2000-3000ක් විතර. ඉතින් මේ හැමෝම දැන් කුමන ජාතික වනෝද්‍යානෙන් කුඹුකන් ඔය ක්‍රොස් කරලා යනවා යාල වනෝද්‍යානේ බ්ලොක් 2 එකට. ඉතින් මෙතනිනුත් එළියට යන හැමෝම ඉස්සරහ ආමි චෙක් අප් එකක් තියෙනවා, චෙක් පොයින්ට් එකෙන් චෙක් කරලා තමයි එළියට දාන්නේ. ඒකයි මෙතන ලොකු කියු එකක් තියෙන්නේ. ඉතින් අද අපි බලමු මොකද වෙන්නේ කියලා යන මේ ගමන යන අතරතුරදී මොනවාද විස්තර කියලා මම ඔයාලට ගේන්න මොකද්ද වෙන්නේ කියලා. ඉතින් හැමෝටම පුළුවන් මාත් එක්ක පාදයාත්‍රාවේ දෙවැනි දිනේට එකතු වෙන්න. ඉතින් හැමෝටම හරෝ හරා කඳ සුරින්දු පිහිටයි. ඉතින් වන්දනාව පටන් ගමු. අපේ ගමන අපි පටන් ගත්තා කුඩා කැබිලිත්තේ ඉඳන්. දැන් අපිට යන්න ඕනි ගඟ ක්‍රොස් කරන තැනට. ඉතින් එතන ඉඳන් කිලෝමීටර් 2ක් 2.5ක් විතර ගඟ උඩහට ගිහිල්ලා, ගඟට සමාන්තර උඩහට ගිහිල්ලා ගඟ ක්‍රොස් කරන්න ඕනි. දැන් ඉතින් මේ ගමන හරිම විශේෂයි, හරිම ලොකු අත්දැකීම් ප්‍රමාණයක් හම්බ වෙනවා. ඉතින් වෙනස් වූ ගමනක් කියන්න ඕනේ. හැබැයි තාමත් අසීරු ගමනක්. ඉතින් කවුරු හරි හිතනවා නම් මේක ලේසි පහසු ගමනක් කියලාත් එහෙම හිතන්න එපා. හරිම අමාරු ගමනක්. තව අපිට ගොඩක් දුර යන්න තියෙනවා ගමනේ. ඉතින් අද අපේ දෙවෙනි දවස. යමු අපි ඉස්සරහට. Thank you.
දැන් අපි අද අපේ රාත්‍රී නවාතැන් පොළවන ලින්තුනට ඇවිල්ලා තියෙන්නේ. බලට ඉස්සරහින් බලාගන්න පුළුවන් ගොඩක් බැතිමුත්තු ඇවිල්ලා මේ හරි රාත්‍රී පහන් කරන්න සූදානම් වෙනවා. ඉතින් අපිත් යන්මන්ට ගිහිල්ලා හොඳ තැනක් බලන්න ඕනේ රාත්‍රී පහන් කරන්න. ඒ වගේම රැට කෑම කීම හදාගන්නත් ඕනේ. යා මේ විදිහ තමයි අද අපේ පාදයාත්‍රාවේ දෙවෙනි දවස ලින්තුඩ හඳුරු භූමිය දිගේ වෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඉස්සරහින් තියෙනවා ගිනි මැලයක්. ඒ වගේම අන්න ආරාතනිනුත් තියෙනවා ගිනි මැලයක්. මොකද මේ කඳුරු භූමියටත් ලොකු එක්කෙනා එනවා. ඉතින් ඒ හින්දා මේ ආරක්ෂාව සඳහා මේවා පත්තු කරලා තියෙනවා. ඉතින් දැන් අපි යන්නේ නිදා ගන්න. හොඳ හෙට උදේම අපේ පාදයාත්‍රාවේ ගමන යන්න තියෙන. ඉතින් මේ ගමන ගැන කියනවා නම් අද මේ වෙනකන් ඉතින් මේ වෙනකන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත. පාදයාත්‍රාව කියන්නේ මොකද්ද කියන එක, ඒ කියන්නේ මම මට තියෙන දැනුමට වැඩිය ගොඩක් දේවල් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මොකද මේ අපේ සහෝදර දමිළ ජනතාව කොහොමද කොච්චර භක්තියක් තියනවද මේ ගමන වෙනුවෙන් කියන එක. ඉතින් ඒ වගේම අපිත් ලොකු භක්තියකින් තමයි මේ ගමන යන්නේ. ඉතින් ඔයාලා ඉස්සරහට මේ ගමන එන්න හිතනවා නම් හොඳ භක්තියක් ඇතුව මේ ගමන එන්න කියලා තමයි වල් කියන්න තියෙන්නේ. එහෙනම් හැමෝටම සුභත්‍යයක්. අපි හම්බ වෙමු හෙට උදේට අපේ ගමනේ ඊළඟ කොටසේ. මොනින් හැමෝටම. ඉතින් අද අපේ පාදයාත්‍රාවේ තුන්වෙනි දවස. ඉතින් අපි ඊයේ රෑ හිටියේ ලින්තුන කඳුරු භූමියේ. කඳුරු භූමියක් වට මෙතන පූජා භූමියක් මෙන්ම කඳුරු භූමියක් ඉන්නවා. මෙතන විශාල බැතුමුතුන් සංඛ්‍යාවක් ඊයේ අදත් එකතු වෙලා ඉන්නවා. ඉතින් දැන් උදේම කියන්නේ හතරහමාරි ඉඳන් වගේ බැතුමුතුන් ඊළඟ ගමනට කියන්නේ ඊළඟ නවාතැන වෙනුවෙන් යන්න පාද යාත්‍රා කරන්න පිටත් වෙලා තියෙන්නේ. දැන් වෙලාව උදේ 6ට විතර කිට්ටු කළා. ඔයාලටත් පුළුවන් මාත් එක්ක අද පාදයාත්‍රාවේ තුන්වෙනි දිනේට කරුණා කරන්න. ඉතින් යම් මාත් එක්ක හැමෝටම අරෝවරා අරෝවරා.
ඉතිං අද දැන් අපි ආවා දරදා මාලිගාවෙන් කරන දන්සලට. ඉතින් වට බලාගන්න පුළුවන් හොඳ ලොකු බත් එකක් දුන්නා. ශ්‍රී දරදා මාලිගාවෙන් දෙන බත් දන්සල තිබුණේ. ඉතින් අපි හොඳට කෑම කෑවා. ගොඩක් පින් ශ්‍රී දරදා මාලිගාවෙන් මේ කරන සත්කාරයට මේ බැතිමතුන් වෙනුවෙන්. ඉතින් ඒකත් මතක් කරන ගමන් දැන් අපි යනවා. අද අපේ රාත්‍රී කඳුරු භූමිය තියෙන්නේ මෙතන තව කිලෝමීටර් 3ක් විතර එහෙන් මැණික්ගම් යුර. ඉතින් අපි යනවා මැණික්ගම් යුරට. අද අපේ කඳුරු රාත්‍රිය ගත කරන්න. ඉතින් දැන් අපි මේ පහු කරගෙන යන්නේ තවත් එක් විශේෂ ස්ථානයක්. ඒ තමයි මේ අන්දරයාය. ඉතින් මේ අන්දරයාය කියන්නේ අපි හැමෝම දන්නා අපේ හෙළ ලාංගික කවටය අන්දරේක කුඹුරු ආය තමයි අපි මේ පහු කරගෙන යන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන අන්දරේක කුඹුරු ආය. ඉතින් ඒක දැන් වෞතුක ආනකර කලින් අතීතේනේ. ඒක පුරන් වෙලා තියෙන. ඉතින් අන්දරේ ආය පහු කරගෙන අපි යනවා මැණික් ගඟට. යා ඉතින් අපි දැන් මැණික් ගඟට කිට්ටු කරලා තියෙන්නේ. මැණික් ගඟට සමාන්තර අපේ කඳුරු භූමියට යනවා. අපි බලමු ඉස්සරහට ගිහින් කොහොමද අද අපේ කඳුරු භූමිය තියෙන්නේ කියලා. අපි නාලා ඉවර වෙලා ගොඩට ආවා. ඊට පස්සේ මෙහි තිබ්බා බජන් තිබ්බා. බජන් වලට ගිහිල්ලා බජන් බලලා අහලා ඒ වගේම මේ සංස්කෘතිය ටිකක් වින්දා කොහොමද මේ පාදයාත්‍රාවේ ඇතුළත දකින්න ලැබෙන්නේ, මොන වගේ ක්‍රියාකාරකම්ද, මොන වගේ ආගමික සහ ඇදහිලිද, ඒ කට්ටියක මොන වගේ දේවල්ද තියෙන්නේ කියලා. ඉතින් ඒ ටිකත් බලලා ඉවරලා හොම රෑ වුණා. ඉතින් අපි දැන් මේ මැණික් ගඟේ යූරේ අපි මේ අපේ බ්‍රවුන් සීට් එක දාලා අපි රාත්‍රී පහන් කරන්න යන්නේ. ඉතින් ඔයාලට කියන්න ඕනේ, ඉතින් මේක මාරම එක්ස්පීරියන්ස් එකක්. ඒ කියන්නේ කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් මේ වගේ විශාල බැතිමතුන් සංඛ්‍යාවක් එක්ක කොම පොදුවේ මේ වගේ ගං යූරක රාත්‍රිය පහන් කරනවා කියන එක හරිම වෙනස් වූ අත්දැකීමක්. ඉතින් සංස්කෘතියක් බෙදා ගන්න, ඒ වගේම ආගම් දෙකක් අතර අවබෝධය තේරුම් ගන්න මේ ගමන මාරම වටිනවා. ඉතින් ඔයාලටත් පුළුවන් ලබන අවුරුද්දේ පාදයාත්‍රාවට සහභාගී වෙන්න. ඉතින් මම කලින් කිව්වා වගේම හොඳට මතක තියාගත යුතු දෙයක් තමයි. ඉතින් ඒකත් අපි අද 3 වෙනි දවසේ නඩදවෙද්දී අපිට තේරලා තියෙන අර මේක අපි ගොඩාක්ම භක්තියෙන් කරන්න ඕනේ. බොහෝ දුරට අපි සිංහල හෝවා දෙමළ හෝවා අපි බයකට එකතු වෙද්දී මේ මෙයාලඟ, ඒ කියන්නේ ද්‍රවිඩ ජනතාව මේ කරන භක්ති පූජාව වෙනුවෙන් අපිත් ඒ කොටසේම කොටස්කරුවන් විදිහට ඒ කට්ටියත් එක්කම එකටම මුසු වෙන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම විය යුතු දෙයක්. ඒක මට හොඳට දැනෙච්ච දෙයක්. එතකොට මේ දේවල් හොඳට තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේක මාරම වෙනසක් අත්දැකීම මම කලින් කිව්වා වගේම. ඉතින් මම කියන්නේ ඔයාලත් ලබන අවුරුද්දේ පාදයාත්‍රාවට සහභාගී වෙලා බලන්න කොහොමද කියලා. හැබැයි මේ ගම්මන ලේසි දෙයක් නෙමෙයි, ගොඩක් පහසු දෙයක්, අමාරු දෙයක්. ඉතින් ඒක මම කලින් කිව්වාගේම භක්තියෙන් කරනවනේ. ඒක ඔයාලට පහසු දෙයක්. ඉතින් ඒකත් ඔයාලට මතක් කරන ගම. ඉතින් අද අපේ 3 වෙනි රාත්‍රිය ගෙවෙන්නේ මේ මැණික් ගම් යූරේ. එහෙනම් අපි හෙට උදේට හමු වෙමු. මොකද වෙන්නේ කියලා අපි ඊළඟ නවාතැනට යනකම් අපි මොනවද විස්තර කියලා කතා කරමු. එහෙනම් හැමෝටම සුබ දවසක්. අපි හෙට හමු. ගුඩ් මෝර්නින් හැමෝටම. ඉතින් අද ඇවිල්ලා අපේ පාදයාත්‍රාවේ 4 වෙනි දවස. ඉතින් මම පොඩ්ඩක් මැණික් ගඟ කඳුරු භූමිය පහළට වෙන්න ආවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඉස්සරහා මැණික් ගඟ කඳුරු භූමියේ ඉන්න බැතිමතුන් ප්‍රමාණය, අති විශාල බැතිමතුන් ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් ඔවුන් දැන් උදේම සූදානම් වෙනවා ඔවුන්ගේ ඊළඟ නවතැන
කඳුරු භූමියට පිටත් වෙලා යන්න. ඉතින් පාන්දර 4 හමාරේ වගේ ඉඳන් තමයි මේ වැතිවතුන් පිටත් වෙලා යන්නේ. මොකද ආවුරශ්මිය වැටෙන කලින් ඉක්මනට ගමන නිමා කරලා නවාතැනට ගිහිලා, නවාතැන් පොළට ගිහිල්ලා එතනට වෙලා මේ විවේකීව ඉන්න කෑමු යා ගන්න. ඉතින් අපිත් තව ටිකකින් පිටත් වෙනවා. මොකද අද අපේ දවසේ රාත්‍රි නවාතැන් පළ තියෙන්නේ වරහණ කඳුරු භූමිය. ඉතින් අද මැණික්ගං ඉඳන් වරහණ කඳුරු භූමියට යන්න තියෙන්නේ තව කිලෝමීටර් 10ක් 12ක් වගේ පොඩි දුරක්. මොකද සාපේක්ෂව අනිත් ගිය දවස්වලට සාපේක්ෂව පොඩි දුරක් තමයි තියෙන්නේ. ඉතින් ගිහිල්ලා අදත් අපි හොඳ විවේකයක් ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඊපස්සේ හෙට දවසේදී වරහණ කඳුරු භූමියෙන් කෙලින්ම කතරගමට යන්න තමයි අපි ලැහැත් වෙලා ඉන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් තාමත් ඇවිලෙන ගිනිමැල. ඉතින් මේ වගේ ගිනිමැල මේ කඳුරු භූමියේ කෙළවරවල හතර කොන්වල ලොකුවට පත්තු කරලා තියෙනවා. මොකද සත්තු කරදරේනේ ඉන්නේ. ඉතින් ඉතින් මේ දවස් ටිකේම ඔයාලා බලන්න ඇති අපි මොනාද උදේට කෑවේ රැට කෑවේ කියලා. ඉතින් මේ දවස් ටිකේම අපි උදේ පාන්දරම කෑවේ මේ මං හදාගෙන ආපු ඕට්ස්, රට කජු රස ඉන්දි දාලා, කෝන්ෆ්ලෙක්ස් දාලා මේ වගේ ක්ෂණික පැක් එකක් තමයි හදාගන්නේ. මේ වගේ එකක් කෑවගෙන පස්සේ මුළු දවසක් උනත් කිසිම ගේමක් නැතුව ඇදන් යන්න පුළුවන්. එකතු කරන් ගිය නඩේ අය අපිට කොහොමද සැලකුවේ කියලා අද රැට බලු වරහනට ගිහිල්ලා වෙලා තියෙන ඉඳන් අපි ඔයලා ඒ දේවල් බලමු. බලමු කොහොමද වෙන්නේ කියලා. ඉතින් මම දැක්කනේ කතා කරනවා. ඉතින් පාදයාත්‍රාවේ 4 වෙනි දවස අපේ ගමන් මාර්ගයේ වැටිලා තියෙන්නේ මේ මැණික් ගඟට යාබදව තමයි. ඉතින් ලොකු කැලයක් එක්ක තමයි යන්න තියෙන්නේ. ඉතින් කලින් දවස් කීපයටම වඩා මේ ගමනේදී පොඩි සහනයක් ගෙතලා දෙන්නේ මේ වන වදුළු වලින් එන හේවන. ඉතින් අපි ඉස්සරහට අපේ ගමන යමු වරහන දක්වා. ඒ අතරතුරදී හම්බ වෙන දේවල් එක්ක අපි හම්බු. හරෝ හරා. මේ පල්ලැහ වරහණ කඳුරු භූමියේ පල්ලැහට යනවා. ඉතින් පහල තමයි ගඟේ තමයි අපේ රාත්‍රිය ගත වෙන්නේ. දැන් අපි පල්ලැහට ගිහින් බලමු කොහොමද වෙන්නේ කියලා. ඉතින් මේ අපිට ඉස්සරහින් පේන මේ දූපතේ තමයි අපි රාත්‍රිය පහන් කරන්න යන්නේ. බලමු කොහොමද කියලා. එන හරිම මහන්සි පේනවනේ කට්ටිය. හොඳට කපුල් දෙක වතුරේ දාගෙන ඉන්නවා මහන්සි ඇරලා. ඔයාලා වික්මන්ට හම්බ වෙන. මාළු ඉන්න බලන්න මාළු තොගේ. ඉතින් අපි දැන් මේ යන්නේ හොඳ දර කොට ටිකක් එකතු කරගන්න. මොකද මේ මැණික් ගඟේ යවුරු දෙපැත්තට රැවෙද්දි වන සත්තු එනවා. විශේෂයෙන්ම ලොකු එක්කෙනයි තව එනවා පොඩි පොඩි සත්තු ටිකක්.
ඉතින් මේ ගමනේදී ඔයාලා බලනවා ඇති මං ඇයි හරි නම කියන්නේ නැත්ද කියලා. ඉතින් මේකෙද්දි සමහර සිරිත් විරිත් තියෙනවා. ඒ සත්‍යයාගේ නම හරියට කියන්නේ නැහැ. ඒක ඒ නොකිය යාව අඳුරන්න වෙන වෙන ආදේශක දේවල් තමයි කියන්නේ. ඒකට හේතුවක් තියෙනවා. ඉතින් ඒක ඉතින් මේ ගමනේ එන ගමම තියෙන සිරිත් විරිත් ඔය නැන්දලා මාමලා තමයි අපිට ඒ දේවල් කියලා දුන්නේ. ඉතින් ගිය දවස් ටිකේ ඔයාලා 1, 2, 3 ගමන් ටිකක් බලලා ඇති මම මේ කොටස කියද්දි. ඉතින් මුල් දවස්වල හරිම මහන්සි ලොකු වෙහෙස කර ගමනක් තිබ්බා. නිදහසේ vlog එක කරන්න අමාරුයි, කතා කරන්න අමාරුයි මේ රස්නේත් එක්ක. ඉතින් අද තමයි සාමාන්‍ය කිලෝමීටර් 12ක් විතර ගමනක් ඇවිල්ලා හවස් හරුවේ ගිමන් නිවෙලා හොඳටම පොඩි හොඳ ලොකු break එකක් ගත්තේ. ඉතින් ඒකත් එක හේතුවක්. ඉතින් අපි තව දාර ටිකක් හොයාගෙන ඇවිල්ලා අපි කතා කරමු මොකද වෙන්නේ කියලා. යා අපි පරිප්පු එක හදන්න. ඔයාලට ඇහෙනවද හැමෝම කෑ ගහනවා, කියලා අරවාර කියලා අලි ඇවිල්ලා. හරිද? මේ අලි ඇවිල්ලා ඉන්නේ දැන් මේ අර උඩින් දුවන වනජීවියක අය. මටත් පොඩ්ඩක් බයයි ඇත්තටම. මෝර්නින් හැමෝටම. ඉතින් අද ඇවිල්ලා අපේ පාදයාත්‍රාවේ අවසාන දිනේ. ඉතින් අද අපි මේ වරහන කඳුරු භූමියේ ඉඳන් කතරගම දක්වා පාදයාත්‍රා කරලා අපේ පාදයාත්‍රාව අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වරහන කඳුරු භූමියේ ඉඳන් කතරගම දක්වා සාමාන්‍ය කිලෝමීටර් 22ක් 23ක් අතර දළ වශයෙන් තියෙනවා. ඉතින් ඒකේ එක කොටසක් යාල වන උද්‍යානයේ බ්ලොක් 2, ඒ කියන්නේ මේ මට පිටිපස්සෙන් පේන කොටස බ්ලොක් 2. ඉතින් මේ පැත්තෙන් පේන කොටස බ්ලොක් 1. ඉතින් අපි බ්ලොක් 2 එකේ ඉඳන් ඇවිල්ලා බ්ලොක් 1 එකට ගිහිලා යාල වන උද්‍යානයේ ඇතුළේ නුත් ටික දුරක් ගිහිලා සිතූපව්ව කතරගම මාර්ගයේ දිගේ යනවා කතරගමට. ඉතින් අද දවසේ රූට් එක වැටලා තියෙන ඔන්න ඔය විදිහට. ඉතින් අපි බලමු ඉස්සරහට වෙන්නේ මොනවාද, මොන වගේ දේවල්ද අපිට හම්බු වෙන්නේ කියලා. ඉතින් ඊයේ රෑ ලොකු එකේ ආවා කීප වතාවක්ම වනජීවීක අය පාල උඩින් දුවගෙන යනවා. අපි පල්ලා හිටියේ මේ පැත්තෙන් ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. ලොකු ගිනි මැල දෙකක් ගහලා තිබ්බේ. ඉතින් සමහර වෙලාවට මෙන්න මේ පිටිපස්සෙන් ලොකු එකේනා ඟට එනවා වතුර බහින්න. ඉතින් එහෙම සතා සිව්පාවගෙන නම් කිසිදු කරදරයක් මේ වෙනකම් වෙලා නැහැ. ඉතින් අද කතරගම දේවාලේ මංගල පෙරහැර තියෙනවා. ඉතින් අද අපි කතරගමට ලඟ වෙදි කොහොමත් 5 විතර කිට්ටුවේ. ඉතින් අපි අද බලාපොරොත්තු වෙන මංගල පෙරහැරත් බලන්න මම ඒකෙත් වීඩියෝ වලට බලන්න පුළුවන් වෙයි. ඉතින් අපි අපේ ගමන පටන්ගෙන යමු කතරගම දක්වා ගමන සාර්ථක ලෙස පාදයාත්‍රාව අවසන් කරන්න. ඉතින් යම් මාත් එක්ක අද අන්තිම දවසටත්. Thank you.
கந்தனிக்கே அதமன்னிக்கே வேலன்னிக்கே அரோ அரா දැන් අපි යාල බ්ලොක් වන් එකෙන් එළියට ආවා. ඒ කියන්නේ ඔෆිෂියලිම කැලෙන් එළියට අවිල්ල ඉන්නේ අපි. දැන් අපිට තියෙන මෙතනින් සිතු පව්ව පාරට ගිහිල්ලා එතනින්නම් කතරගමට යන්න. ඔයාලට ඉස්සරහා බලා ගන්න පුළුවන් කතරගමේ දන්සල තියෙනවා. ඊට පස්සේ මෙතන පොඩ්ඩක් විවේකීව ඉඳලා දැන් දවල් 12ට විතර ඇති. පාර හොඳටම රත් වෙලා තියෙන අමාරු යන්න. පැයක් විතර විවේකීව ඉඳලා අපි යන්න ඕනි. කතරගමට යමු. කතරගමට එන බොම්බින් අය බද්දන්සලෙන් කාල ඉවරලා දැන් මේ යන්නේ කොච්චි පතානට. ඉතින් මේ සිතූ පව්ව පාරදිග කොච්චි පතානට ගියාගෙන් පස්සේ එතන නිසා තව පොඩි දුරක් තමයි කතරගමට යන්න තියෙන්නේ. අපි යමු. පහකට විතර පස්සේ මං හිතන්නේ අපි මේ තරපාරක් දකින්නේ. මාරම සතුටක් තියෙන්නේ. ඒත් ඒ වගේම මාරම දුකක් තියෙන්නේ අර පරිසරේ දාලා එන්න විච එක ගැන.
මම මේ වෙලාවේ කතරගම මහා මංගල පෙරහැරදී සිද්ධ නොවිය යුතු දෙයක් වුණා. ඉතින් ඒ කියන්නේ පෙරහැර ඉවර වෙලා පොඩ්ඩක් ගියේ නැහැ. මම මුළු වීඩියෝ එකම රෙකෝඩ් කරා. ඒ තන්තිම ටික ඇති කියලා මම ඕෆ් කරගත්තා. ඒ ටෙක්කම වගේ ඉස්සරහින් ගිය අලි දෙන්නේ කුලප්පු වුණා. ඉතින් අලි කඩාගෙන දිව්වා දිවිල්ල මෙන්න මේ පැත්තට අලි දිව්වා. ගොඩක් මං හිතන්නේ ගොඩක් අයට අනුතුර ඇති. අපි බලමු, අපි ප්‍රාර්ථනා කරමු කාටවත් කිසිදු කරදරයක් නොවෙන්න කියලා. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් අපි බලමු. ඉතින් අද ඇවිල්ලා අපේ පාදයාත්‍රාවේ 6 වෙනි දවස. ඊයේ හවස් වරුවේදී අපි කතරගමට ලඟ වුණා. ඉතින් ඊට පස්සේ අපි කතරගම මංගල පෙරහැර දැක්කා. ඔයාලත් බලන්න ඇති, හරිම ලස්සනයි. ඉතින් මංගල පෙරහැර අතරතුරදී යම් සිදුවීමක් සිදු වුණා. ඉතින් ඒ සිදුවීම් වලින් කාටවත් කිසිදු කරදරයක් වුණේ නැහැ. ඉතින් මොනහරි හේතුවක් නිසා යම් දේවල් සිදු වුණා. ඉතින් කොහොම හරි පෙරහැරේ සංවිධායක මණ්ඩලය ආපහු පෙරහැර සංවිධානය කළා. ආපහු වල්ලි දේවාලය ළඟට ඇවිල්ලා පෙරහැර රාත්‍රිය වෙද්දී අවසන් කරා. ඉතින් ඊට පස්සේ අපි අද උදේ ආපහු ඇවිල්ලා කිරිවෙර වැඳ පුදාගෙන කතරගම දෙවියන් දේවාලයට ගිහිල්ලා අපි කරපු භක්ති පූජාව උන්වහන්සේ වෙනුවෙන් පූජා කරා. මොකද කිලෝමීටර් 100කට අධික ප්‍රමාණයක් ඔක්කන දේවාලීන කතරගමන වෙනක පාදයාත්‍රා කරලා අපි ලබාගත්ත භක්ති පූජාව උන්වහන්සේ වෙනුවෙන් පූජා කරා. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ පාදයාත්‍රා චාරිකාව මේ වෙනකන් ආවේ. ඉතින් ඔයාලට ආස හිතෙන්නේ නැති මේ බ්ලොග් එක වෙනස්ම වූ බ්ලොග් එකක් හින්දා ඒ වගේ කියන්න ඕනේ මේ පාදයාත්‍රාව. ඉතින් අපිට වෙනස්ම වූ අත්දැකීමක් ගෙනාවා. ඉතින් ඒක හරිම සුවිශේෂීයි. ඉතින් අපේ දමිල සහෝදර සහෝදරියා ඔවුන් මේ ගමනෙන්නේ පාදයාචාරිකාවෙන්නේ යාපනයේ ඉඳන් සමහර අය හැටන් වල ඉඳන් ඔවුන් කතරගම දක්වා කිලෝමීටර් 300-400 වගේ දුර ඉඳන් සමහර වෙලට මේ චාරිකාව වෙනවා. ඉතින් ඔවුන් මේ ගමන සිදු කරන්නේ ඉතාමත් භක්තියෙන්. ඉතින් අපිත් මේ චාරිකාවට එකතු වුණේ ඔකනේ. ඉතින් අපිත් අපේ ඇඳුම් පැළඳුම් වලින් තමයි වෙනස් වුණේ. අපේ සිතුම් පැතුම්, අපේ චාරිත්‍ර, ඒ කියන්නේ සිංහල හා දෙමළ අතර පොඩි චාරිත්‍රානුකූල වෙනස්කම් කීපයක් තියෙන ඒ උනට දෙවියන් කෙරෙහි තියෙන විශ්වාසය, ඒ හැම දෙයක්ම නෝඩුව තිබ්බා. ඉතින් ඒත් එක්කම තමයි අපි මේ ගමන ආවේ. ඉතින් ඒ හින්දා අපිට කිසිදු කරදරයක් උපද්‍රවයක් වුණේ නැහැ. ඒ වගේම කියන්න ඕනේ පාදයාත්‍රාව. ඉතින් දැන් ගොඩක් සිංහල අය අතරත් ඒක ටික ටික ප්‍රසිද්ධ වෙනවා. ඉතින් ඔයාලට මට කියන්න ඕනේ දේ තමයි මේ පාදචාරිකාව පාදයාත්‍රාව කියන්නේ එක ට්‍රිප් එකක් නෙවෙයි. ඒක තවත් එක පික්නික් එකක් නෙවෙයි. ඉතින් අපිට තියෙන අවස්ථාව ඇතුළ අපිට යාල වනෝද්‍යාන කුමන වනෝද්‍යාන හරහා පයින් යන්න පුළුවන්. ඊට පස්සේ වනසත්තු වන භූමි අපිට බලන්න පුළුවන්. ඒක ඇත්ත. ඒක අපිට එන්ජොයි කරන්න පුළුවන්. ඒ වුණාට ඊට එහා ගිය දෙයක් මේ බැතිමතුන් අතර තියෙනවා. ඔවුන් මේකට ගරු කරනවා. ඔවුන් ඒ සංස්කෘතිය අගයනවා. ඒ වගේම ඔවුන් ඒක සිදු කරන්නේ ගොඩාක් භක්තියෙන්. ඉතින් ඔයාලත් ඊළඟ අවුරුද්දේ පාදචාරිකාව එකතු වෙනවා නම් මේ ගමන හුදෙක් ඔයාලට ට්‍රිප් එකක් කරගන්න එපා. මොකද එහෙම කරොත් අපි ඒ බැතිමතුන්ට කරන මාර අපහාසයක්, ඔවුන්ට කරන මාරම ඔවුන්ගේ ඒ කට්ටියක බිලීව් එකට, යාළුවෝ විශ්වාසයට අපි කරන
රෙස්පෙක්් කරන්න ඇහින්ද මේක එක චාරිකාවක් විතරක් කරගන්න එපා. ඉතිං මේ ගමනෙදි හැමවෙලේ මතකතියාගන්න තවත් ජන කොටසකගේ චාරිත්‍රකට තම අපි එකතු වෙන්නේ. ඉතින් එහින්ද යාළඟ විශ්වාසය යාළඟ හැදහිල්ලට අපි ගරු කරන්න ඕනි. ඉතින් ඒක හොඳට මතකතියාගෙන මේ ගමන එන්න දෙවියන් කෙරේ විශ්වාසය තියාගෙන ගොද කඳ සුරින්දු කෙරේ විශ්වාසය තියාගෙන මට එක කියන්න ඕනි අනිවාරයෙන්ම. මොකද දැන් දකින දේවල් එක්ක යම් පාද චාරිකා පාද යාත්‍රාවේ ඉස්සරහට නිකන් රැල්ලක් වෙන්න පුළුවන්. අවාරේ සිරිපාදේ යනවා වගේ. ඉතින් අපිත් අවාරේ සිරිපාදේ ගියා. ඉතින් ඒ හැම දෙයක්ම අපි කරන්නේ චාරිත්‍රානුකූල පේ වෙලා දවස් 7ක් අපි පේ වුණා. ඉතින් සමහරු දවස් 15 එහෙම එහෙම පේ වෙලා කරන්නේ. ඉතින් අපෙත් පළවෙනි ගමන මේක. ඉතින් ඒ අතරතුරදී ඉතින් ඒ පළවෙනි ගමන උනාට අපිට ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මොකද පාද චාරිකාව රෝද චාරිකාවක් නෙමෙයි. ඉතින් ඒකත් හොඳට මතක තියාගන්න. අනිත් එක තමයි මේ පාද චාරිකාවේදී පාද යාත්‍රාවේදී අපි විනීතව කටයුතු කරන්න ඕනි. ඒ වගේම පරිසරය රකින්න ඕනි. ඉතින් ඒ දේවලුත් මතක කරගන්න. අනිත් එක අපි අනිත් අයත් එක්ක සමහරට සිංහල අපි හම්බ වෙනවා. එයාලත් එක්කත් අපි කතා කරන්න ඕනි. මොකද දමිල සහෝදරයන් අපිත් එක්ක හොඳට කතා කරලා අපිත් එක්ක එකතු වෙන අයත් සමහර සිංහල සහෝදරිය මේකට එකතු වෙන අය නිකන් මේක ගැන මුකුත් දන්නේ නැතු වගේ යනවා. ඉතින් අපි මේකට එන්න කලින් අපි මේ ගැන ඉගෙන ගනිමු. මාත් මේ පාද චාරිකාවට එකතු වෙන්න කලින් මාසයකට විතර තිස්සේ මේ ගැන ස්ටඩි කරලා මේ දේවල් ගැන ඉගෙනගෙන තමයි මේ ගමනට ආවේ. ඒ ඉතින් පාද යාත්‍රාවේදී අපිට හම්බුණ තවත් විශේෂම දේ තමයි අපිට හම්බුණ අපේ නඩේ. ඉතින් අපි තුන් දෙනාට එයාලග දරුවෝ වගේ සැලකුවා. මේ පාද යාත්‍රාව තුලදීම අපිට හම්බුණ හැම දෙයක් ගැනම චාරිත්‍ර වාරිත්‍ර සිරිත් විරිත් ඒ හැමදේම එයාලා අපිට කියලා දුන්නා. ඉතින් ඒ නඩේට ගොඩක් පිං අපිව රැක බලාගත්තට. ඉතින් අපි එයාලත් එක්ක එද්දි මේ ගමන අපි දවස් 3න් එන්න දාගත්තා. ඊට පස්සේ රෑ 3න්. ඉතින් අපි රෑ 4ක් හිටියා. කොහොම හරි අද දවසේදී දවස් 6ක් මේ ගමනට එකතු වුණා. ඉතින් ඒකත් එක්ක අපිට ලැබුණු අත්දැකීම් ගොඩක්ම වටිනවා. ඔයාලට ඒ දේවල් එන්ජොයි කරන්න ඇති මේ vlog එකෙන්. ඉතින් ඒ නඩේට ඒ නැන්දලා මාමලාට ඇත්තටම මේ කඳ සුරිඳුග පිහිට ආරක්ෂාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපිට හමු වුණ හැමෝටම මේ කඳ සුරිඳුග පිහිට ආරක්ෂාව මේ vlog එක බලන ඔයාලටත් පාදයාත්‍රාව ඉවර වෙලා තිබ්බත් මේ භක්තියෙන් මම ප්‍රාර්ථනා කරනවා ඔයාලටත් කඳ සුරිඳුග රැකවරණ ලැබෙන්න කියලා. ඉතින් මේ ගමන ඇත්තටම විශේෂ වූ ගමනක්. ඉතින් ඒක කියන්න ඕනි. තව දෙයක් තමයි මේ vlog එක ඇතුළතදී මම හැම කන්ටෙන්ට් එකක් මම විච් හැම දෙයක් මේ එකතු කරලා නැහැ. සමහර දේවල් තියෙනවා හංගලා තියෙන ඒවා, සමහර සිරිත් විරිත් ඩීටේල්ස් විදිහට දීලා නැහැ. මොකද ඒවා ප්‍රසිද්ධ වෙනවට ඒවා දානවට මොකද ෆුල්ම හැම දෙයක්ම කියන්න ඕනේ නැහැ. මොකද සැබහ භක්තිවන්තයෙකුට මේ ගමනට එකතු වෙලා මේ ගමන ගියාගින් පස්සේ ඒ ආයත මේ දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒ දේ මම ඉඳ තියලා තියෙනවා, ඉතිරි කරලා තියෙනවා. ඉතින් හරිම සුන්දර ගමනක් වුණා මේ ගමන අපි හැමෝටම. ඉතින් අපිත් එක්ක එකතු වුණා මගේ සහෝදරයා, ඒ වගේම අශ්වින්ත මල්ලි. ගොඩක් වැඩ ඇතුලේදී අපි මේ ගමනට අපි තුන් දෙනා එකතුනේ. ඉතින් ඒ වගේම අපේ අනිකුත් මේ එන්න සහය දුන්න අනිත් හැමෝටමත් ස්තුතිවන්ත වෙනවා. ගොඩක් එයාටත් කඳ සුනිදු ආරක්ෂාව පිහිට රැකවරණ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ හැම දෙයක් එක්කම ඇත්තටම සතුටුයි. ඉතින් දැන් වෙලාව ඇවිල්ලා තියෙන්නේ මට මේ පාද යාත්‍රාවට සමු දෙන්න. ඉතින් අපි තවත් අලුත් සංචාරයකදී ඉස්සරහට හමු වෙමු. ඉතින් ඔයාලගෙන් කරන පුංචි ඉල්ලීම මේ vlog එක ගැන මොකද හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. ඔයාලට මොකද හිතෙන්නේ කියලා ඒ වගේම ලයික් එකක් දාන්න. යාළුවොත් බලන්න ෂෙයා කරන්න. ඉතින් මාව subscribe කරන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් ආයෙත් අලුත් ගමනකින් හමු වෙමු. මම චෂික හැමෝටම කඳ සුබින්දු රැකවරණයි.